ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. එවැගේම මේ අවස්ථාවට සහභාගී වන ගරු විපක්ෂ නායකතුමා ඇතුළු හිටපු අමාත්‍යවරුන්, එවැගේම මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය හැම දෙනාගෙන්ම අවසරයි. අවස්ථාවේ හැටියට මේ වැඩසටහන ඉතාම කෙටියෙන් නිමාවට පත් කරන නිසා මෙම කාලසටහනට අනුවම අපි කටයුතු කරනවා. මොකද විපක්ෂ නායකතුමාගේ කාලය හරි වටින හින්දා, ඒ හින්දා පළමු කොටම මල්ලිකා විද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට අප විද්‍යාලයට මේ සූරු පන්තිකාමරයක් ලබා දීම සම්බන්ධයෙන් පවත්වන මෙම උත්සවයේදී වැඩම කරන්නට යෙදුණු මහා සංඝරත්නය බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. එවැගේම සක්වල වැඩසටහන යටතේ මෙම සුහුරු පන්ති කාමරය ලබා දීමට මුල් වෙලා කටයුතු කරන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතාම කාරුණිකව මේ වෙලාවේදී පිළිගන්නවා. එවැගේම හිටපු අමාත්‍යවරුන් වන හිරිඳුමාසනයේ ප්‍රධාන සංවිධායක පියසේන ගමගේ ඇමතුමත්, එවැගේම ගයන්ත කරුණාතිලක ඇමතුමත්, එවැගේම බන්දුලාල් බණ්ඩාරගොඩ මැතිතුමත්, විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා ඇතුළු අපේ විපක්ෂ නායකතුමා ඇතුළු සම්බන්ධ වෙන හැම දෙනාම මේ වෙලාවේදී ඉතාම කාරුණිකව පිළිගන්නවා. එවැගේම අපේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු සම්බන්ධ වෙන සියලුම ආචාර්ය මණ්ඩලයේ හැම දෙනාමත්, දෙමව්පියනුත් ඉතාම කාරුණිකව මේ වෙලාවේ පිළිගන්නවා. සිද්ධ කරන වැඩසටහන පිළිබඳව පුන පුනා අගය කරන්න ඕන අවස්ථාවක්. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා 1906 දී එතුමාගේ මෞතුමියගේ නමින් මල්ලිකා විද්‍යාලය සිසුන් 6 දෙනෙක්ගෙන් ආරම්භ කරන්නේ. එදා ඒ ආරම්භ කරපු පාසල අද වෙනකොට අවුරුදු 100කටත් වැඩි විශාල දියුණුවක් ලැබලා මේ රටට, මේ ලෝකයට හොඳ දැහැමි සත්පුරුෂ පිරිසක් බිහි කරන විද්‍යාස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒක සතුටට කාරණාවක්. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ, මේ රාජ්‍ය දේපළ, රාජ්‍ය ආදායම තර කරන පිරිසක් තමයි මේ සිසුන්ගේ දෙමව්පියෝ. රාජ්‍ය ආදායම ඔසවා තබන පිරිසක් මේ කුඩා තේවතු හිමියෝ කියලා කියන්නේ. මෙතන ඉන්න වැඩි පිරිසක් ඒ රාජ්‍ය ආදායම ඉහළ තත්ත්වයට පත් කරන දරුවෝ, වංගේ දෙමව්පියෝ. ඒ දෙමව්පියන්ගේ දරුවෝ තමයි මල්ලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේ. ඒ හින්දා අපේ විපක්ෂ නායකතුමාගේ මේ නව සංකල්පයේ යටතේ, සක්වල මේ සංකල්පයේ යටතේ සුහුරු පන්තිකාමර මල්ලිකා විද්‍යාලයට ලැබෙනවා කියලා කියන්නේ මේ රටට රාජ්‍ය දේපළ, රාජ්‍ය ආදායම එකතු කරන මේ අහිංසක දෙමව්පියන්ගේ දරුවන්ට කරපු ලොකුම ලොකු උපහාරයක්. මේ දරුවන්ට මේ සමාජයේ ඉහළම තත්ත්වයට පත්වෙන්නට, මේ දරුවන්ට මේ සමාජයේ
ඉහළම තනතුරු වලට යන්නට අධ්‍යාපනයේ ක්‍රමවත්ව විධිමත්ව සාර්ථකව සිද්ධ කරගන්නට තිබිච්ච සිහිනයක් තමයි මේ අද සම්පූර්ණ වන්නේ. එහින්දා මෙම වැඩපිළිවෙල ඉතාම වැදගත් වැඩපිළිවෙලක් හැටියට මේ සූරු පන්ති කාමර වැඩපිළිවෙල සිහිපත් කරන්න ඕනේ. එතුමා මේ රටේ භාරකාරත්වය ලබා ගන්නට සූදානමින් ඉන්න නායකයෙක් හැටියට විශේෂයෙන් මම මැදහත්ව මේ වචනේ මතක් කරනවා. මේ බොහෝ නායකයන්ට තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න එක එක වැඩ යොදාගත්තට අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අතගහලා තියන්නේ ඉතාම හොඳ වැඩපිළිවෙලක්. මේ ළමා පරපුරට පහසුවෙන් ලෙහෙසියෙන් නිසි අධ්‍යාපනය ලබා දෙන්න හේතු වෙන මේ සූරු පන්ති කාමර වැඩපිළිවෙල ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ මේ දරුවන්ට ඉතාම හොඳින් මේ සමාජයේ ඉහළට යන්නට අවශ්‍ය කරන පසුබිම එතුමා සකස් කරන්නේ හරිම නැනවත් විදියට. අහිංසකම දරුවන්ට මේ සමාජයේ ඉහළම තත්ත්වයට පත්වෙන්නට අවශ්‍ය කරන දෙයක් තමයි එතුමා පරිත්‍යාග කරන්නේ. එහින්දා මේ පරිත්‍යාගය හිතට සහනය දෙන පරිත්‍යාගයක්, දිගට පවතින පරිත්‍යාගයක්. එයින්ද මේ දරුවෝ තේරුම් ගන්නට ඕනේ මේ සූරු පන්ති කාමර වලින් ඔබට ලබා දීපු මේ අවස්ථාව ඉහළම ආකාරයෙන් ප්‍රයෝජනෙට අරගෙන මේ සමාජයේ ඉහළම තත්ත්වයට පත්වෙන්නට ඕනේ කියන අදිෂ්ඨානය ඇති කරගන්න පුළුවන් හොඳම අවස්ථාව මේ අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා, නා චින්තයන්තෝ පුරුෂෝ විශේෂ මදි ගච්ඡති. යම්කිසි කෙනෙක් දුකක් වෙසනයක් විපත්තියක් සිද්ධ වුණාට පස්සේ ඒ කරදරයෙන් මිදෙන්න උත්සාහ ගන්නේ නැත්තම් එයාට කවදාකවත් සැපයකට පත් වෙන්න බෑ කියලා. එහින්දා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මේ තත්ත්වය හොඳින්ම තේරුම් අරගෙන අවබෝධයෙන් යුක්තව මේ රටපත් වෙලා තියෙන විපත්තිදායක තත්ත්වයෙන් ගොඩනගන්නට ළමා පරපුරට ලොකු ශක්තියක් මේ සුහුරු පන්ති කාමරවලින් ලැබෙනවයි කියන එක අපි බොහොම කාරුණිකව මතක් කරන්න කැමැති. ඒ වගේම මල්ලිකා විද්‍යාලයේ අවුරුදු 100කට වඩා පැරණි වුණත් මල්ලිකා විද්‍යාලයේ තවම මේ දරුවන්ගේ දක්ෂතාවයන්, කුසලතාවයන්, හැකියාවන් ඉහළ තත්ත්වයට පත් කරගන්න බාහිර වශයෙන් අවශ්‍ය කරන ශාලා පහසුකමක් නැහැ. ඒ නිසා මට සිද්ධ වෙනවා පවත්වන සියලුම උත්සව මේ දරුවන්ගේ විශේෂ අවස්ථා හැම එකටම මේ දරුවන් එක්ක මේ ධර්මශාලාවට එන්නට. ඒක ලොකු අඩුපාඩුවක් හැටියටයි මතක් කරන්න ඕනේ. පාසල ඉගෙන ගන්න දරුවන් විවිධ හැකියාවන්ගෙන් ඉහළ තත්ත්වයට පත් කරගන්නට තියෙන ඒ වේදිකාවක් සහිත අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් සහිත ශාලාවක අවශ්‍යතාවය තියෙනවා. නගරපද ඉන්න දරුවන්ට වගේම මේ ගම්බද ඉපදිච්ච මේ දරුවන්ට හැම අතින්ම ඉහළ තත්ත්වයට පත්වෙන්න අවශ්‍ය කරන ශක්තිය තියෙනවා, දක්ෂකම තියෙනවා, හැකියාව තියෙනවා. ඒකට අවශ්‍ය කරන පරිසරයයි පාලකයෝ විසින් සම්පූර්ණ කරලා දෙන්න ඕනේ. එනිසා අපේ විපක්ෂ නායකතුමා වෙනත් නායකයින්ට වඩා අලුත් මගක යමින් මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මූලිකත්වය දීලා කටයුතු කිරීම අපිට සැනසීමට කාරණාවක් හැටියට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එනිසා විශේෂයෙන්ම මේ වෙලාවේදී මම මතක් කරනවා මේ අවස්ථාවට සහභාගි වෙන
විපක්ෂ නායකතුමා ඇතුළු හැම දෙනාගේම අවධානයට යොමු කරන්න කැමති. මල්ලිකා විද්‍යාලයේ විවිධ දක්ෂතාවයන්, කුසලතාවයන්, හැකියාවන් තිබිච්ච අදටත් මේ සමාජයේ ඉහළ තනතුරු දරන ආදි ශිෂ්‍යෝ ඉන්නවා. ඒ හින්දා මේ කරපු මේ තත්ත්වයේ යටතේ මේ දරුවන් තව තවත් දැන් මේ සන්නද්ධ වෙලා පොහොසත් වෙලා සමාජයේ ඉහළම තත්ත්වයට පත්වෙනෝ ඒකාන්තයි. ඒ සඳහා මේ හැම දෙනාටම ශක්තිය ලැබෙන්ට කියලා ප්‍රාර්ථනා කරන ගමම්ම විපක්ෂ නායකතුමා සත්පුරුෂ භාවයෙන් යුක්තව දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්ට විශේෂයෙන් මේ ගම්බද පාසල්වලට මේ ලබා දෙන පහසුකම මේ අහිංසක රාජ්‍ය ආදායම ඉහළ නංවන්ට කටයුතු කරන මේ අහිංසක දෙමව්පියන්ගේ දරුවන්ට කරපු ලොකුම උපකාරයක් හැටියට නැවතත් සිහිපත් කරමින් මේ සඳහා මුල් වෙලා කටයුතු කරේ හිරිඳු මාසනේ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍යවර පියසේන ගමගේ ඇමැතිතුමා, එතුමාටත් අපේ ආශිර්වාදය. මේ වෙලාවේ පාසල් සංවර්ධන සමිතිය වෙනුවෙන් එකතු කරමින් විපක්ෂ නායකතුමා ඉතාම හොඳ දැක්මක් ඇතුව මේ ආරම්භ කරලා තියෙන මේ සුහුරු පන්තිකාමර ලබා දීමේ මේ උතුම් කාර්ය තව තවත් ශක්තිමත්ව බලවත්ව ඔබතුමාට ඉදිරියටත් සිද්ධ කරන්නට බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, සතර දළදා හාමුදුරුවන් වහන්සේලාගේ ආනුභාවයෙන් ශක්තිය වාසනාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.